ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්නේ ආසියාවේ පිහිටා තිබෙන විශාල ප්‍රමාණයේ රටක් වන මොංගෝලියාව පිළිබඳව. ඇතරම් මොංගෝලියාව සාපේක්ෂව විශාල ප්‍රමාණයේ රටක් වුණත් ඒ පිළිබඳ කතා කරන්නේ ඉතාමත්ම සුළු වශයෙන්. එයට ප්‍රධානම හේතුවක් විදියට එහි පවතින ඉතාමත්ම කුඩා ආර්ථිකය සහ කුඩා ජනගහනය හඳුන්වන්න පුළුවන්. නමුත් මීට සියවස් කිහිපයකට පෙර මොංගෝලියාව සැලකුණේ ලෝකේ විශාලම ගොඩබිම් අධිරාජ්‍ය විදියට. අද ලෝකේ බලවත්ම රටවල් වන චීනය සහ රුසියාව පවා එවකට පැවතුනේ මොංගල් අධිරාජ්‍ය කොටසක් විදියට. කෙසේ වෙතත් වර්තමානයේ වෙද්දි මොංගෝලියාව කියන්නේ ආසියාවේ කුඩාම ආර්ථිකයක් නැති රටවල් අතරින් එකක්. නමුත් මවුන් කාරණා කිහිපයක් නිසා ලෝකේ සුවිශේෂීම සහ වෙනස්ම රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අද වීඩියෝෙන් මේ සුවිශේෂී රට පිළිබඳ ඔබට වැදගත් සියලුම කාරණාවන් සොයා බලමු. භූගෝලීය වශයෙන් මොංගෝලියාව පිහිටා තිබෙන්නේ නැගෙනහිර සහ මධ්‍යම ආසියාව තුළ. ඒ වගේම මෙය සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වටු ලෑන්ඩ් ලොක් රටක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙහි තවත් විශේෂත්වයක් පවතිනවා. මොකද මොංගෝලියාව සැලකෙන්නේ ලෝකේ දෙවන විශාලම ගොඩබිම් සහිත රට විදියට. එහි පළමු ස්ථානයේ සිටින්නේ කසගස්ථානය. ඒ අනුව මොංගෝලියාවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 15,64,116ක් වෙනවා. විශාලත්වය අනුව මෙය සැලකෙන්නේ ලෝකේ 18 වෙනි විශාලම රට විදියට. කෙසේ වෙතත් මෙය ලෝකේ දෙවන විශාලම ලෑන්ඩ් ලොක් රට වුණත් මවුන් සමග දේශ සීමා බෙදාගන්නේ රටවල් දෙකක් පමණයි. එම රටවල් දෙක වෙන්නේ උතුරින් රුසියාව සහ නැගෙනහිරින් දකුණින් සහ බටහිරින් චීනය. මොංගෝලියාවේ අගනුවර සහ විශාල නගරය හඳුන්වන්නේ උලන් බටර් නමින්. ඇතරම් මොංගෝලියාව ඉතාමත්ම විශාල රටක් වුණත් රටේ ජනගහනයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ අගනුවර ආශ්‍රිතව. එයට ප්‍රධානම හේතු විදියට සඳහන් වෙන්නේ රටේ බොහෝ ප්‍රදේශවල පවතින ඉතාමත්ම දුෂ්කර දේශගුණය. මෙහි බොහෝ ප්‍රදේශවලින් දැක ගන්න පුළුවන් වෙන්නේ කාන්තාර සහ කඳු වලින් ආවරණය වූ ඉතාමත්ම රළු භූමියක්. ඊට අමතරව මොංගෝලියාව හඳුන්වන්න පුළුවන් අධික උෂ්ණත්ව විචලනයක් සහිත රටක් විදියට. මෙහි සීත කාලය වගේම උෂ්ණ කාලයත් ඉතාමත්ම දුෂ්කරයි. ඇතරම් මොංගෝලියාවට පවතින්නේ ඉතාමත්ම කටුක දිගු සීත ඍතුවක්. ඒ වගේම තමයි ගිම්හාන කාලයත්. සාපේක්ෂව ගිම්හානය කෙටි වුණත් එය ඉතාමත්ම උණුසුම් වෙනවා. රටේ බොහෝ ප්‍රදේශවලට වර්ෂාපතනය සිදුවන බවට වාර්තා වන්නේ ඉතාමත්ම සුළු වශයෙන්. ඒ නිසා මොංගෝලියාවේ ගොඩක් ප්‍රදේශවලින් දැක ගන්න පුළුවන් වෙන්නේ විශාල ගස් නොමැති තෘණභූමි සහ නිසරුබිම්. රටේ ජනගහනය ඉතාමත්ම සීමිත ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වෙන්නත් එය ප්‍රධාන වශයෙන් බලපාලා තියෙනවා. මොංගෝලියාව කියන්නේ සංචාරක එඬේර සංස්කෘතියක් පවතින රටක්. එම සංස්කෘතිය නිර්මාණය වෙන්නත් බලපාන ප්‍රධානම සාධකයක් විදියට සැලකෙන්නේ මෙහි පවතින ඉතාමත්ම දුෂ්කර දේශගුණය. ඇතරම් මොංගෝලියාවේ එඬේර පාලනය සිදු කරන බොහෝ පුද්ගලයන්ට ස්ථිර වාසස්ථානයක් නැහැ. මොකද මවුන් ජීවත් වෙන්නේ සතුන්ට ආහාර තිබෙන ප්‍රදේශවලට නිරන්තරයෙන් සංචාරය කරමින්. ඒ නිසා මවුන් නිර්මාණය කරගන්නේ රැගෙන යන්න පුළුවන් ඉතාමත්ම සරල නිවාස. ඒ වගේම මොංගෝලියාව සැලකෙන්නේ ලෝකේ ඉතාමත්ම අඩු නාගරීකරණයක් සහිත රටක් විදියට. මෙය වායු දූෂණය ඉතාමත්ම අඩු රටක් විදියටයි සැලකෙන්නේ. ඒ නිසා වසරේ වැඩි කාලයක් තුල රටේ බොහෝ ප්‍රදේශවලින් තද නිල් පැහැති අහස දැක ගන්න පුළුවන්. මොංගෝලියාව නිල් අහසේ දේශය යන අනුවර්තනාමයෙන් හඳුන්වන්නත් එය හේතුවක් වෙනවා. මීට අමතරව ලෝක ප්‍රසිද්ධ ගෝබි කාන්තා පිහිටා තිබෙන්නේ මොංගෝලියාව තුළ. එය සංචාරකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය වෙන්නේ අද්විතීය භූදර්ශන සඳහා. මොංගෝලියාව කියන්නේ ඉතාමත්ම දිගු ඉතිහාසයක් පවතින රටක්. ඒ නිසා මෙහි ඉතාමත්ම අද්විතීය සංස්කෘතියකුත් පවතිනවා. ලෝපුරා සංචාරකයන් අතර මොංගෝලියාවේ පවතින ඉතාමත්ම ජනප්‍රිය උත්සවයක් වෙන්නේ නාඩම් උත්සවය. එය සෑම වසරකම ජූලි මාසයේදී පවත්වනවා. එහි ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙන්නේ මල්ලවපොර, අස්වරය සහ දුණු විදීම. ඊට අමතරව තවත් විශේෂාංග රැසක් එම උත්සවය තුළ පවතිනවා. ඇතරම් මොංගෝලියාව සැලකෙන්නේ ඉතාමත්ම ශක්තිමත් පුද්ගලයන් සිටින රටක් විදියට. ඔබ ලෝක ඉතිහාසය පිළිබඳ උනන්දු කෙනෙක් නම් ජෙන්ගිස් ඛාන් අධිරාජ්‍ය පිළිබඳ අනිවාර්යෙන්ම දන්නවා ඇති. ඇතරම එම අධිරාජ්‍යයාගේ උපන් බිම වන්නේ මොංගෝලියාව. ඒ වගේම ඔහු විසින් ගොඩනැගූ මොංගල් අධිරාජ්‍ය සැලකෙන්නේ ලෝකේ විශාලම ගොඩබිම් අධිරාජ්‍ය විදියට. එය කොතරම් විශාලද කියනවනම් අද ලෝකේ විශාලම රටවල් විදියට සැලකෙන රුසියාව සහ චීනය සිට නැගෙනහිර යුරෝපය දක්වාම එම අධිරාජ්‍ය පැවතුනා. මොංගෝලියාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. 2023 වර්ෂයේ වෙද්දි මොංගෝලියාවේ සමස්ත ජනගහනය සිටින්නේ 132ක් පමණයි. ඒ අනුව මෙහි ජනගණත්වය දක්වන්නේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 2.07ක් විදියට. ඒ අනුව මොංගෝලියාව ලෝකේ අඩුම ජනගණත්වයක් සහිත රටවල් පහෙන් එකක් විදියට සැලකෙනවා. මෙහි ජනගහනයෙන් 95%ක්ම සිටින්නේ මොංගෝලියන් ජාතිකයන්. ඊට අමතරව 4% කසකස්ථාන් සහ 1% චීන ජාතිකයන් සිටිනවා. රටේ වැඩි පිරිසක් අදහන ප්‍රධාන ආගම විදියට සැලකෙන්නේ
බුද්ධාගම. ඒ අනුව බුද්ධාගම ජනගහණයෙන් 51.7%ක්ම අදහනවා. ඊට අමතරව 40%ක් කිසිම ආගමක් අදහන්නේ නැති පුද්ගලයන් විදියටයි සැලකෙන්නේ. රටේ ප්‍රධානම සහ නිල භාෂාව විදියට සැලකෙන්නේ මොංගෝලියන් භාෂාව. ඊට අමතරව රටේ විවිධ ප්‍රදේශවල සුළු වශයෙන් චීන භාෂාවත් භාවිත වෙනවා. මොංගෝලියාවේ ආර්ථික සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකු වර්ගීකරණයට අනුව මොංගෝලියාව කියන්නේ මධ්‍යම ආදායම්ලාභී රටක්. 2023 වර්ෂයේදී මෙහි නාමික දල් දේශීය නිෂ්පාදනය දක්වන්නේ ඇමරිකන් ඩොලර් බිලියන් 15.7%ක් විදියට. ඒ අනුව මෙය ඉතාමත්ම කුඩා ආර්ථිකයක් ඇති රටක් විදියට හඳුන්වන්න පුළුවන්. වර්තමානයේදී ශ්‍රී ලංකාවේ දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 72ක් වෙනවා. කෙසේ වෙතත් මිලියන් 3.2ක් තරම් ඉතාමත්ම අඩු ජනගහනයක් සිටින මෙහි ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය දක්වන්නේ ඇමරිකන් ඩොලර් 4542ක් විදියට. ඒ වගේම 2023 මොංගෝලියාවේ මිලදී ගැනීමේ බල සමානාත්මතාවය දක්වන්නේ ඇමරිකන් ඩොලර් බිලියන් 47.2ක් විදියට. ශ්‍රී ලංකාවේ එමාගේ ඇමරිකන් ඩොලර් බිලියන් 320ක් වෙනවා. මොංගෝලියාවේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වන්නේ පසු සම්පත්. ඒ අනුව මෙහි ඉතාමත්ම පුළුල් ලෙස ඛනිජ සම්පත් පවතිනවා. ඒ වගේම මොංගෝලියානු භූමිය ගල්ලඟුරු, තඹ, ටින්, ටන්ස්ටන් සහ රත්රන් පවතිනවා. 1991 වර්ෂයේ තෙක් මෙහි ආර්ථිකය ප්‍රධාන වශයෙන් පදනම් වුණේ සෝවියට් සංගමය මත. පසුව සෝවියට් සංගමයේ වැටීමත් සමගින් මෙහි ආර්ථිකයෙන් තුනෙන් එකක් අඩා වැටී තිබෙනවා. වීඩියෝ මුලින් සඳහන් කළා වගේ මොංගෝලියාව වැඩි වශයෙන් පවතින්නේ ඉතාමත්ම නිසරු භූමියක්. ඒ නිසා මොංගෝලියානු භූමියෙන් වගා කරන බවට වාර්තා වෙන්නේ 1%ක් පමණයි. එම 1%ට තුල ප්‍රධාන වශයෙන් වගා කරන්නේ තිරිඟු, බාර්ලි, අර්ථාපල් සහ පළතුරු වර්ග. සමස්තයක් වශයෙන් මෙහි පවතින්නේ ජාත්‍යන්තර ආයෝජන තඹ සහ ලෝහවල ජාත්‍යන්තර මිලස් සමගින් උච්චාවචනය වන ආර්ථිකයක්. රටේ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක මානව සංවර්ධන දර්ශකයෙන් මොංගෝලියාව රැඳී සිටින්නේ 92 වෙනි ස්ථානයේ. එම ලයිස්තුවේ ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 71 වෙනි ස්ථානයේ. ඒ වගේම ලෝකයේ දූෂණය වැඩිම රටවල් ලයිස්තුවේ මොංගෝලියාවට හිමි වෙන්නේ 116 වෙනි ස්ථානය. එම ලයිස්තුවේ ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 101 වෙනි ස්ථානයේ. ඒ අනුව ශ්‍රී ලංකාවටත් වඩා මානව සංවර්ධනයේ අඩු සහ දූෂණය වැඩි රටක් විදියට මොංගෝලියාව හඳුන්වන්න පුළුවන්. මෙහි අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය ඇතුළු යටිතල පහසුකම් සීමා වෙලා තියෙන රටේ සීමිත ප්‍රදේශක හිපයකට පමණයි. ඒ වගේම රටේ බොහෝ ප්‍රදේශවල ජල හිඟයක්, රැකියා හිඟයක් සහ අඩු ආහාර සුරක්ෂිතතාවයක් පවතිනවා. මොංගෝලියානු ජනගහණයෙන් වැඩි පිරිසක් අගනුවර ආශ්‍රිතව ජීවත් වෙන්නේ මේ කාරණාවන් නිසා. මොකද මෙහි සංවර්ධනයේ වැඩි වශයෙන් සීමා වෙලා තියෙන්නේ අගනුවර ආශ්‍රිත ප්‍රදේශවලට පමණයි. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.